අපි අද හඳුන්වා දෙන්න යන්නේ විශේෂයෙන්ම අපේ ගෙවත්තේ පැලයක් පැල කරගන්න විශේෂයෙන්ම මිරිස් බටු තක්කාලි මෙන්න මේ වගේ දෙයක් අපිට පැල කරගන්න ගියන් පස්සේ අපි ගොඩක් අපහසුතාවටපත් වෙනවා විශේෂයෙන්ම අපි ප්ලාස්ටික් ඒවා හොයාගෙන යනවා යෝගට් කෝපනම්මන ඒ වගේම තමයි තමයි පොල් කොටු භාවිත කරන්න පෙළමෙනවා ඉතින් ඒ වගේ දේවල් අපි නැවත මේ පරිසරය එකතු කරන්න ගියන් පස්සේ ඒත් අපි පරිසර දූෂණය තමයි කරන්නේ ඒතර සමහරලාට මේක හොයාගන්න අපහසු වෙන්නත් පුළුවන් අපිට ඒකට විකල්පයක් විදිහට අපේ ගෙවත්තෙම තියෙන විශේෂයෙන්ම කෙසෙල් වල පිටි අපිට භාවිත කරන්න පුළුවන් ඒ වගේම තමයි පුවක් වල කොළපුව භාවිත කරලා හදා ගන්නත් පුළුවන් අද ඔබට කියලා දෙන්න යන්නේ විශේෂයෙන්ම මේ දෙක භාවිත කරලා අපි කොහොමද පැලයක් හදා ගන්න බඳුනක් සකස් කර ගන්න කියලා මේ බඳුන සකස් කරගන්න අපිට සරලව කරගන්න පුළුවන් විශේෂයෙන්ම අපේ නිරන්තර අපේ ගෙවත්තට භාවිත කරන අපේ උදැල්ල අපේ උදැල්ල භාවිත කරා තමයි ඔබට අද කියලා දෙන්නේ මේ බඳුන අපි සකස් කරගන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම මේ කොළපත් අපි සාමාන්‍යයෙන් අඩිතර කෑලි වලට අපි කපා ගන්නවා අපි මේකෙම අපි පටිය සකස් කරගැනීමත් අපි සිද්ධ කරනවා මොකද මේක බැඳ ගන්න ඕනේ ඒ නිසා අපි මේකෙත් පටිය කපලා අපි ගන්නවා ඊගාට මේ කොළපත මේ විදිහට කපාගත් කොළපත් කෑල් දෙක අපි මේ විදිහට උදැල්ලේ සමබර වෙන විදිහට තියාගන්න. ඊගාවට ඒකට ප්‍රතිවිරුද්ධ වෙන විදිහට තමයි අනිත් කොළපත් කෑල්ල තියාගන්න. තියාගෙන මේක පටියකින් ගැට ගන්න. මේක ලස්සන නිමාවක් එන්න අපි මොකද කරන්නේ? මේ පල්ලෙහාට තියෙන කොටස් මෙහෙම උඩට නමලා නැවත අපි ගැට ගැසීමක් කරනවා. ඊගාට අපි මේක එහෙම ගලව ගන්නවා. මේ ගලව ගත්තට පස්සේ මේකට අවශ්‍ය කොම්පෝස්ට් පුරවලා අපිට ඕන බීජ ටික මේක තවම් කර ගැනීම සිදු කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත් භාජන නැත්තම් අපි බඳුන්. ඉතින් මේ බඳුන් වලට අපි කොම්පෝස්ට් පුරලා අපි කොහොමද බීජයක් තවන් කරගන්නේ කියලා බලමු. මේ විදිහට කොම්පෝස්ට් මේ නැත්තම් බඳුන් මිශ්‍රණය අපි පුරවගෙන ඒකට අවශ්‍ය බීජ ටික අපිට පුළුවා මේකෙම තවන් කරගන්න. මේකද විශේෂයෙන්ම කරවිල, වැටකුළු, පතෝල, ඒ වගේ දේවලුත් බොංචි මේකල් ඒ වගේ දේවලුත් උනන් අපිට විශේෂයෙන්ම අපේ ගෙවත්තට පැල කරලා මේකදී භාවිතා කරන්න.